ගතවූ දින කිහිපය තුළ දිවයිනේ පළාත් කිහිපයකට අධික වැසි ඇතිවීමෙන් ජනතාවගේ දෛනික කටයුතුවලට බාධා පැමිණුණා. මෙම වැසි සහිත කාලගුණ තත්වය බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් බලපා ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවා. මෙම වර්ෂා සහිත තත්වයේ ඇතිවීමට බලපෑ සුවිශේෂී හේතු මොනවාද? නැ මේක සාමාන්‍ය තත්ත්වයක් මොකද නිතරම කාලේ අවසාන භාගයේදී අපේ පහළ වායුගෝලයේ මේ වගේ සුළුසුළු කැළඹීම් තත්ත්වයක් ඇති වෙනවා. මේ සුළුසුළු කැළඹීම් තත්ත්වය නිසා තමයි මේ වගේ කාලණු තත්ත්වයක් ඇති වුනේ. මෙම වර්ෂා සහිත තත්ත්වය ධීවර කර්මාන්තයට සහ කෘෂි කර්මාන්තයට කුමන බලපෑමක් සිදු කරනු ඇතිද? විශේෂයෙන්ම බස්නාහිර දකුණු සහ නිරිදිග මුහුදු ප්‍රදේශ රළු වෙන්න පුළුවන්. ඒ ප්‍රදේශ සුළඟේ වේගය සමහරක් අවස්ථාවලදී පැයකම 50-60 දක්වා වැඩි වෙන්න පුළුවන්. නිසා අපි ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින විශේෂම බස්නාහිර දකුණු සහ නිරිදිග වෙරළෙන් මුහුදු යන ධීවර ජනතාවගෙන් මුහුදු යාමට පෙර ඒ ගැන විමසිලිවත් වෙන්න කියලා. විශේෂයෙන් වගා කටයුතු සිදු කෙරෙන බියලි කලාපීය ප්‍රදේශවලට මෙම වර්ෂා සහිත තත්ත්වයේ බලපෑමක් සිදුවන්නේදයි අප කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා. මේ නිර්තේ මෝසම් කාලය දැන් අවසාන වේගෙන එන්නේ අවසාග උනාට පස්සේ ඇති වෙන්නේ අන්තර් මෝසම් කාලය. අන්තර් මෝසම් කාලය ඔක්තෝබර් නොවැම්බර් යන මාස දෙකේම පවතිනවා. ඒ කාලෙදී විශේෂයෙන්ම උදේ කාලය පැහැදිලි හවස දෙකෙන් තුනෙන් වගේ පස්සේ තමයි අකුණු සහිත අකුණු ගිගුරුම් සහිත වැස්ස ඇති වෙන්නේ. ඒ කාලයේදී මුළු රටේම වගේ වර්ෂාව ඇති වෙනවා. මම විශ්වාස කරනවා සාමාන්‍යයෙන් වියලි කලාපයේ ප්‍රදේශවලටත් ඒ කාලයේදී වර්ෂාව ඇති වෙයි කියලා.